හරියට ඩයට් කරන්න ලෝකේ සාර්ථකම ක්‍රම පහක්. යම් හේතුවක් නිසා බර ටිකක් වැඩි කියලා හිතලා කෑම පාලනය කරන්න පටන් ගන්න එක ඔබත් ගොඩක් වෙලාවට කරලා ඇති. බොහෝ දෙනෙක් කෑම පාලනය ව්‍යායාම වගේ දේවල් බොහොම ඕමනාවෙන් කැපවීමෙන් කරන්න පටන් ගන්නවා. හැබැයි තින් කාලයත් එක්ක ඉස්සර තිබුණු ඕමනාව නැති වෙලා ගියේ ආපහු කලින් තත්ත්වයටමපත් වෙන එක හරිම සුලබ දෙයක්. මේකට එක හේතුවක් තමයි ඩයටින් කරන්න. එහෙම නැත්නම් ව්‍යායාම කරන්න පටන් ගන්න මුල් කාලේ හොඳ ප්‍රතිඵල දකින්න ලැබුණත් කාලයත් එක්ක මහන්සියේ තරමට ප්‍රතිඵල නැති බවක් දැනෙන්න ගන්න එක. මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ඩයට් කරනකොට දරණීය නැති ක්ෂණික ක්‍රම යොදා ගන්න එකයි. එවයින් ප්‍රතිඵල ලැබුණත් අපේ ශරීරය ඒ අලුත් ක්‍රමයට හුරු වෙනවත් එක්ක ඉබේම පරණ තත්ත්වයටමපත් වෙනවා. ඉතින් මේකෙන ගැටලුව නැතිව දිගටම ඔබේ ශරීරයේ බර අඩු කරලා තියාගන්න සාර්ථක ඩයටින් ක්‍රම පහක් ගැන තමයි මේ විශේෂ වීඩියෝවෙන් අපි ඔබට කියන්නේ. මේ ක්‍රම වලින් ඔබට ගැළපෙන එක තෝරාගෙන පිළිපැද්දොත් ඔබටත් ලස්සන ශක්තිමත් සිරුරක් දිගටම තියාගන්න අපහසු වෙන එකක් නැහැ. ඩයට් කරාම බර අඩු වෙන්නේ ඇයි? මුලින්ම ගත්තොත් අපි පොදුවේ කෑම පාලනය. එහෙම නැත්නම් ඩයටින් කරන එකෙන් බර අඩු වෙන්න හේතුව හරියටම තේරුම් ගමු. ජීවෙන් විදියට දෛනිකව අපේ ජීවන කටයුතු කරගෙන යන අපිට යම් ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. අපි ගන්න ආහාර වලින් ඊට වඩා කැලරි ලැබෙනවා නම් ඒ අමතර කොටස අපේ ශරීරයේ මේදය විදියට තැන්පත් වීම සිද්ධ වෙනවා. අවශ්‍ය කැලරි ප්‍රමාණය ආහාර වලින් නොලැබුණොත් සිරුරේ පවතින මේද දහනය වෙලා ඒ ශක්තිය සපයා ගැනෙනවා. කෑම නිසා බර අඩු වෙඩි වෙන්න සරලම හේතුව අන්න ඒකයි. මේක ඔබත් අනිවාර්යයෙන්ම මේ විදි දන්නවත් ඇති. හැබැයි ගොඩක් දෙනෙක් නොහිතන කාරණේ තමයි අපේ සිරුර නිතරම හැම දෙයකටම අනුගත වෙමින් පවතින බව. ඉතින් අපි සාමාන්‍යයෙන් ගනිමින් ඉන්න ආහාර ප්‍රමාණය එකපාරම අඩු කරාම මේද දහනය වේගවත් වුණත් එක කාලයක් එකම විදියට තිබුණොත් ශරීරය ඒකටත් හැඩගැහෙන්න ගන්නවා. ඒ කියන්නේ දෛනික ක්‍රියාවලිවලදී අපි උදාසීන කරලා අවශ්‍ය කැලරි ප්‍රමාණය අඩු කරගන්නවා. ඉතින් එතකොට අර අඩු කරපු කෑම ප්‍රමාණය තවත් අඩු කරේ නැත්නම් ශරීරයේ බර අඩු වෙන එක නතර වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ඇඟට පණ නැති ගතියක් මහා කම්මැලි ගතියක් නිතරම දැනෙන්න ගන්නවා. මෙන්න මේ නිසා ඕනෑම සාර්ථක දරණීය ඩයට් ක්‍රමයක ඒ තත්ත්වය ඇතිවීම පාලනය කරන්න අවශ්‍යයි. මෙන්න මේ සඳහා විවිධාකාර ක්‍රම රාශියක් මේ වෙදී අඳුනගෙන තියෙනවා. අපි දැන් මේ කියන්න යන්නේ ඒ වයින් සාර්ථක ක්‍රම 6ක් ගැනයි. අංක 1 16 8 ක්‍රමය. මුලින්ම අපි ඩයටින් ක්‍රම අතරින් දීර්ඝකාලීනව කරන්න පහසුම වගේම ජනප්‍රියම ක්‍රමය ගැනයි කතා කරන්න ලැස්ති වෙන්නේ. මේක 16 8 ක්‍රමය කියලායි හඳුන්වන්නේ. එයින් දවසේ ආහාර ගත යුතු සහ නොගත යුතු වේලාවල් සංකේතවත් කරන නිසායි මේ නමින් හඳුන්වන්නේ. එයනු යම් දවසක අපි ගන්න ආහාර සියල්ලම පැය 8ක කාලයක් තුලදී ගන්න එක තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඉතිරි පැය 16ක කාලය අපේ ශරීරයේ ආහාර නොමැතිව තබා ගැනෙනවා. ඉතින් ඇයි මේ ක්‍රමය අතිශයම සාර්ථක? අපි කලිනුත් ඔබට කිව්වා වගේ ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය දීර්ඝකාලීන වෙනසක් තිබෙනවා නම් ශරීරයේ ඒට තරමක් කුරු වීම සිද්ධ වෙනවා. කොමුණත් වෙනද ලැබෙන කැලරි ප්‍රමාණයම කෙටි කාල සීමාවක් තුල ලබා දුන්නාම ඒ සාර්ථකව ශරීරයට ලබා ගැනීම යම් අපහසුවක් තිබෙනවා. ඉතින් ලැබෙන කැලරි ප්‍රමාණය වෙනසක් ශරීරයට දැනෙන්නේ නැති වුණාට ඒ සම්පූර්ණයෙන්ම උරා ගන්න අපහසු නිසා ශරීරයට ලැබෙන ප්‍රමාණය අඩුවක් ඇති වෙනවා. පැය 16ක් බඩගින්න ඉන්නවා කියන එක ඔබට තරමත් අමාරු වැඩක් කියලා හිතේවි. කොහොම නමුත් හරියට සූදානම් වුණාම ඒ අපි හිතනවාට වඩා පහසුයි. උදේ ආහාරය ගන්න වෙලාව බලලා එතනින් පැය 4කට පස්සේ දහවල් ආහාරයත් තව පැය 4කින් දවසේ 3 වෙනි ආහාරයත් ගන්නයි තියෙන්නේ. කෑම කන කොටත් වෙනද කන ප්‍රමාණයට කෑවට කිසිම ගැටලුවක් නැතිවීම මේකේ විශේෂ වාසියක්. මුල් කාලේ පටන් ගනිද්දි 16 8 ක්‍රමය අපහසුයි නම් 14 10 විදිහට ඔබේ දවස බෙදාගෙන මේක උත්සාහ කරලා බලන්න ඔබටත් හැකියාව තිබෙනවා. අංක 2 පහට 2 ක්‍රමය. මේක පහට 2 ක්‍රමය කියලා හඳුන්වන්නේත් අර කලින් වගේම ආහාර ගන්න අවශ්‍ය විදිය සංකේතවත් කරන නිසායි. මේකෙදී ඔබට සතියේ දවස් 7න් 5ක් පුරාවට සාමාන්‍ය විදිහට ආහාර ගන්න පුළුවන්. හැබැයි සතියේ කැමති දවස් දෙකක් තෝරගෙන ඒදී සාමාන්‍යයෙන් ගන්න කැලරි ප්‍රමාණයෙන් 3න් 1කට ඔබ සීමා වෙන්නට ඕනේ. මේ දවස් දෙක සඳහා ඔබට කැමති විදිහට සුදුසු දවස් දෙකක් යොදාගත හැකි. හැබැයි මේ දෙකම පිට යෙදෙන්නත් බෑ. ඒ කියන්නේ ආහාර අඩුවෙන් ගන්න දවස් දෙකක් අතර අඩුම ගානේ සාමාන්‍ය විදිහට ආහාර ගන්න එක දවසක් හරි තියෙන්නට ඕනේ. මේ ක්‍රමය පාවිච්චි කරන බොහෝ දෙනෙක්ට සතියේ මැද දවසක් සහ සති අන්තයේ දවසක් ඒ සඳහා යොදා ගැනීම ටිකක් ලේසි. යනුව බදා දසා සෙනසුරාදා දවස් දෙකේ කැලරි අඩු ආහාර ගන්න පුරුදු නම් වැඩේ හරි. මේ සඳහා හොඳම ක්‍රමය වෙන්නේ එදාට පළතුරු ගොඩක් ආහාරයට ගැනීම. උදේ ආහාර වෙල සුපුරුදු ප්‍රමාණයෙන් භාගයක් විතර අරගෙන බඩ පිරෙන පළතුරු කෑමෙන් ඒක ඔබට ආරම්භ කරන්න පුළුවන්. දහවල් ආහාර ඊට පැය 8කට වගේ පස්සේ ගන්න උත්සාහ කරන්න. එහිදීත් සාමාන්‍ය ගන්න ආහාර ප්‍රමාණයෙන් භාගයක් එක්ක බඩ පිරෙන පළතුරු කෑමට ගන්න. රාත්‍රියේදී ආහාර ගන්නේ නැතිවම හරි පළතුරු කුඩා ප්‍රමාණයක් හරි කාලා නිින්දට යන්න. සතිය දවස් 5ක්ම හොඳින් ආහාර ගන්න නිසා මේකෙන් ඔබට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දීර්ඝකාලීනව බර අඩු කරලා තියාගන්න මේකත් ඉතාම සාර්ථක ක්‍රමයක්. අංක 3 ඉඳ හිට වේලක් මගහැරීම.
මේකත් ශරීරයට කැලරි අඩු වෙන බබක් කෙලින්ම හඳුනා ගන්න දෙන්නේ නැතිව ඩයට් කරන්න තිබෙන සාර්ථක ක්‍රමයක්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා මිනිසුන් හැමදාම ආහාර වේල් 3ක් ගන්න අවශ්‍යයි කියලා. හැබැයි එහෙම දෙයක් නැහැ. ඉංග්‍රීසියෙන් spontaneous fast කියලා හඳුන්වන මේ ක්‍රමයේදී ඔබට තියෙන ඉඳලා හිටලා කෑම වේලක් නොගෙන මගහරින එකයි. තමන්ගේ ඩයටින් අවශ්‍යතාවයට ගැළපෙන විදිහට සතියකට වේල් 2ක ඉඳලා 5ක් දක්වා ප්‍රමාණයක් මේ විදිහට මගහරින්න පුළුවන්. කොමුණත් එක දිගට වේල් 2ක් මගහරින්න එපා. ඒ වගේම තමයි මගහරින කෑම වේල් ටික සතියේ දවස් 7 පුරාවටත් දවසේ වේල් 3 පුරාවටත් හොඳින් විහිදුවා ගන්නත් මතක තියාගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ වේල් 3ක් මගහරිනවා නම් එය බදාදා, සිකුරාදා සහ ඉරිදා පිළිවෙලින් උදේ, දවල් සහ රාත්‍රී කෑම වේල් විදිහට හදා ගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි ඊළඟ කෑම වේලේ කිසිම වෙනසක් නොකරන එක. ගොඩක් අය වේලක් නොගා මගහැරියට ඊළඟ වාරයේ ඒකටත් එක හරියන්න කලින් මේ ක්‍රමයේදී ඒ වැඩේ කළොත් නම් තේරුමක් වෙන්නේ නැහැ. කෑම වේලක් අතහැරියාම ඇතිවන කැලරි ඌඩතාවය දැනিলা. ඒ වෙනුවෙන් මේ දේ දහනය කරලා ශක්තිය ගන්න මේ ක්‍රමයේදී හුරු වෙනවා. ඊළඟ වාරේ ලොකු කෑම ප්‍රමාණයක් ගත්තොත් එයින් කැලරි අතිරික්තය කරන නිසා වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මේ වේලක් මගහැරීමේ ක්‍රමය පිළිවෙලකට කරොත් හරිම පහසුවෙන් ඔබටත් බර අඩු කරගෙන සිහින් සිරුරක් පවත්වාගෙන යන්න පුළුවන් වේවි. අංක 4 මාරුවෙන් මාරුවට ඩයට් කිරීමේ ක්‍රමය. ඉංග්‍රීසියෙන් ඕල්ටර්නේට් ෆාස්ටින් කියලා හඳුන්වන මෙයත් කලින් ක්‍රමවලට තරමක් සමානයි. කොහොම නමුත් එක දිගටම දවසක් හැර දවසක් කෑම පාලනය කරන එකයි මේකෙදි සිද්ධ වෙන්නේ. ඔබේ අවශ්‍යතාවය මත මේ වැඩේ එක දිගටම හරි සතියේ මැද දවස් තුන, ඒ කියන්නේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා කෑම පාලනය කිරීම හරි කරන්න පුළුවන්. ඒ ක්‍රමය භාවිත කරාම ඉරිදා සහ සඳුදා එක දිගට ආහාර ගන්න ලැබෙන එක අමතර වාසියක්. කෑම පාලනය කරනකොට ඔබට ගැළපෙන ප්‍රමාණයකින් ඒ සිද්ධ කරගන්න පුළුවන්. සරලම ක්‍රමය වෙන්නේ මේ දවස් තුනේදී රාත්‍රී ආහාරය නොගෙන නිඳර යාමයි. ඔබට ඉක්මනට බර අඩු කරගන්න අවශ්‍ය නම් එදා දවල් ආහාර වේලටත් පළතුරු එළවලු සලාදයක් වගේ කැලරි අඩු දෙයක් ආහාරයට ගත හැකි. කෙටි කාලෙකින් බර ගොඩක් අඩු කරගන්න අවශ්‍ය සමහර ක්‍රීඩකයන්, ඒ වගේම නළු නිළියන් හැම මේ දවස් තුනේ ආහාර වේල විතරක්ම අරගන්න කටයුතු කරනවා. කොහොම නමුත් වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය නැතිව ඒ වගේ දැඩි ක්‍රමයකට යන්න නම් ටිකක් ප්‍රවේශමයි. කොහොම වුණත් මේ ක්‍රමයේදී ආහාර හොඳින් ගන්න දවස්වල උදේ ආහාරයට ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ගැනීම අත්‍යවශ්‍යයි. ඔබේ ශරීර ප්‍රමාණය අනුව තඹපු බිත්තර දෙකක් හෝ තුනක් උදේ කෑම එකට එකතු කරගන්න එක ඒකට තිබෙන සරලම ක්‍රමයයි. කැමති නම් ප්‍රෝටීන පිටි වර්ගයක් බීමට ගන්න ඔබට පුළුවන්. අංක 5 හමුදා ඩයට් එක. නමෙම කියවෙන විදිහට බොරිය ඩයට් එකවත් හමුදා ඩයට් එක අතීත රණශූරයන් යොදාගත් ක්‍රමයක් ආශ්‍රයෙන් සකස් වුණු එකක්. දැන් කාලේ ගොඩක් හමුදාවන්ට ආහාර කෙලිම සපයනු ලැබුවත් ඉස්සර කාලේ රණශූරයෝ කෑම හොයාගත්තේ තමන් ගමන් කරමින් ඉන්න ප්‍රදේශයෙන්මයි. වේගෙන් තනකින් තනකට ගමන් කරන අවශ්‍ය වුණාම ඔවුන්ට දවසේ වේල් 2ක් 3ක් ගන්න කාලය වැය කරන අවස්ථාවක් නැහැ. මේ නිසා අතීත රණශූරයෝ බොහෝ දෙනෙක් කෙටි කාලයක් තුල විශාල තනි ආහාර වේලක් ගන්න හුරු වුණා. හමුදා ඩයට් එකේදීත් සිද්ධ වෙන්නේ එයමයි. එදී පැය 4ක කාලයක් ඇතුළත ඔබ දවස පුරාවට ගන්න සේරම ඝන ආහාර ගන්න අවශ්‍යයි. ලොකුවට කැම පිඟානක් බෙදාගෙන කනවා වෙනුවට පැය 4 පුරාවටම වරින් වර පෝෂණීය ආහාර ලොකු ප්‍රමාණයක් කැමට ගන්න. මේදී ඔබ කිසිම සීමාවක් දාගන්න අවශ්‍ය නැහැ. පැය 4 ඇතුළත බඩට දාගන්න පුළුවන් උපරිම කැම ප්‍රමාණය ගන්න ඔබට අවසර තිබෙනවා. ඉතින් ඩයට් කරනකොට නිතරම කැම පෙරේතකම ඉන්න අයට මේක අපූර්වට ගැලපෙන ක්‍රමයක්. කොමනත් ඊට පස්සේ දවස පුරාවටම ඔබට වෙනත් ඝන ආහාර මොනවත්ම ගන්න බෑ. වතුර සහ කැලරි ගොඩක් නැති පළතුරු විශ ග්‍රීන් ටී වගේ දේවල් පමණයි ඔබට බොන්න අවසර තිබෙන්නේ. ඔබ ගන්න දීර්ඝ ආහාර වේලේ කැලරි ගොඩක් තිබුණත් පැය 4ක කාලය පමණක් ආහාර ගන්න නිසා ඒ නුනා ගන්න කුඩා ප්‍රමාණයක් විතරයි. ඉතින් බර අඩු වීම දිගටම මේන් සිද්ධ වෙනවා. ඉතින් ඒ තමයි දරණීය විදිහට, ඒ කියන්නේ දිගටම පවතින විදිහට බර අඩු වෙන තියාගන්න ලෝකේ තිබෙන සාර්ථකම ඩයටින් ක්‍රම. මේවා යොදා ගත්තොත් ඔබට මගදී අධෛර්යමත් නොවී දිගටම ඔබේ ශරීරයේ බර අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න හැකියාව ලැබේවි. තාමත් ඔබ subscribe කරන්නේ නැත්නම් දැන්ම ඔබ subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් උනමත කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයක් එක්ක ඔබට සුබ දවසක්. ආයිබෝන්.